හෙමසිරි හල්පිටගේ ගීපද රචනා ගැන සටහන් තබනකොට අපි මේ අහපු ප්‍රේම ගීත, විරහව දනවන ගීත, විවිධ අච්චුවලට නිර්මාණය කරන ලද ගීත මේ වගේ මිදිච්ච තැන් බොහොමයක් තිබෙනවා. දැන් ඇත්තටම නිහල් අයියාගේ ගුණ අයියාගේ කාමරය ගැන කතා කරන තැනට එනකොට අපිට ඒක ටිකක් දිගහැරලම කතා කරන්න පුළුවන්. දැන් ඒ වගේම දැන් මේ සාහිත්‍ය වගේම ජිප්සිස් කණ්ඩායම්, දැන් සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සිස් කණ්ඩායම් වෙනුවෙන් නිර්මාණය වෙච්ච ගීත බොහොමයි. අපි කුංචි කාලේ ඉඳලා අහන්නේ කුරුමිට්ටු ගීතේ නේද? දැන් කුරුමිට්ටු ගීතේ ඇතුලේ කතා කරන වචන ගත්තොත් එහෙම මේ ඒවා මේ සමාජය පිළිබඳ පුදුමාකාර අර ගැඹුරින් බලපු තැන් කලාවෙති බේද නව පෙරලි, අපේ ලොවේ නෑ බිලි කැපිලි, නළු නිලියන් කොහොමද මල්ලි, ඒ නෑ ඇවිදි නැට සැකිලි, නැටුම් ගැයුම් මෙහෙ තියෙනවද, ඔයලට වගේ අපිටත් බැරිද ආදී වශයෙන් එනවා. ඔහු මේ සමාජය දැකලා තියෙන විදිය දවසට පැය කීයක් වැඩද? 8යි 8යි, හැබැයි ඒ 8ම වැඩ කියලා තමයි නෙල්ලා එළියලා තියෙන්නේ. ඈ වර්ජන තර්ජන එහි නැද්ද? අපේ නෑ බොරු ගෙරවිලි සද්ද. කැමති නැද්ද මෙහි නවතින්න සුදුස්සාට නෑ සුදුසු තැන? ඔව්, කොයිතරම් අපූර්වට මේ පද පෙළ එකතු කරලා තිබෙනවද? මේ තැන් කිහිපයක් විතරයි. එතකොට ජිප්සිස් කණ්ඩායම් වෙනුවෙන් ලොවේ සමා ගීත ආනන්ද පද්මසිරි සමග රචනා කරනවා. හරේ රාමා ගීත, ලංකාවේ අපේ ලංකාවේ කියන ගීත, එතකොට ලුණු දෙහි ඔජායි, මේ ආදි වශයෙන් ගීත ලයිස්තුවක්ම අපිට එකතු කරන්න පුළුවන්. ඒ නිසා සුල් පෙරා සහ ජිප්සිත් සහ හල්පිට ගැනත් මම හිතනවා මෙතනදී සටහන් කරන්න ඕන. මොකද ඔබලා සමග තාමත් ඒ ලෙන්ගතුකම් ඒ විදිහටම තිබෙනවා. ඇත්තටම තියෙනවා. ඔව්, ඇත්තටම ජිප්සි සුනිල් අයියා කියන්නේ කෙලින් කතා කරන පුද්ගලෙක්. ඇත්තටම ඔව් නිහතමානී. හේමසිරි ඒ කාලේ ඒ වගේ, මොකද මෙයාලගේ මිදිලා සුනිල් අයියා නේද? සුනිල් අයියා ඉන්න ගමම් අර නිත්‍යානුකූලව නිවේදක වශයෙන් සුනිල් අයියත් එක්ක ඒ වගේ කටයුතු කරා. එතනින් තමයි මේ බැඳීම එහෙම ඇති වෙන්නේ. ඔව්, සුනිල් අයියත් එක්ක. ඉතින් ඇත්තටම සුනිල් අයියා කියන්නේ හොඳ නිහතමානී පුද්ගලයෙක් කියලා මම කියන්නේ. මේ වගේ ඇත්තම මම ආදරෙන් සිහි කරනවා. මොකද අපිට මේ අවස්ථාවේ වුණත් හැමතිස්සෙම අපිට උදව් උපකාර කරනවා. ඉතින් ඒක මම ආදරෙන් සිහි කරනවා ඔහුවත්. ඒක හුඟක් වටින තැනක්. ඉතින් මේ හැම නිර්මාණයක් එක්කම මේ කතා අරගෙන යනකොට විශේෂයෙන්ම මේ නිර්මාණ ලයිස්තුවේ තිබෙන ගීතත් එක්ක හල්පිට කියන නම කතා කරනවා විතරක් නෙමෙයි, හල්පිට කියන නිර්මාණකරුවා ඇතුළෙන් මතුවෙන මේ කාරණා කොයිතරම් සමාජයට වැදගත් වුණාද කියන කාරණාවත් අපි කතා කරන්න ඕනේ. හල්පිට ලිව්ව ගීත නියල් අයියලා ගායනා කරනකොට නියල් අයියලගේ රසිකයෝ ඒව කොහොමද වැළඳගත්තේ? රසිකයාගේ ප්‍රතිචාරය කොහොමද හල්පිට වෙනුවෙන් ලැබුණේ? ඔයිද මෙහෙමයි, දැන් ගීතයක් ගායනා කරනකොට සුරවීර හල්පිට ලියලා දුන්නාම වර්ණුයි මායි එකහුවෙලා හල්පිටවත් එකතු කරගෙන ගීතේ හැම තැනම සුද්ධ කරගන්න අවශ්‍ය විදිහට අපිම මෙලඩි එක හදාගන්නවා, තනුව නිර්මාණය කරගන්නවා. කරගෙන හල්පිටවත් ළඟ තියාගෙන මේක සුද්ධ පවිත්‍ර කරලා ඔක්කොම කරලා අපි තුන්දෙනාම එක්කවෙලා තමයි වැඩේ ඉවර කරන්නේ. එහෙම ඉවර කරගත්තට පස්සේ තමයි ජනතා වාදයට මේක දෙන්නේ. ඒතකොට ඒකට දැන් ගීත රචකයෙක් සාමාන්‍යයෙන් කැමති නැහැනේ. තව කෙනෙක් තමන්ගේ ගීතයට ඇඟිලි ගහලා ඒක එහාට මෙහාට කරනවට කැමති නැහැ. හල්පිටට ඕන ඒක. ඒ කියන්නේ මේක එහාට මෙහාට වෙන්න ඕන. ඒ කියන්නේ අනිත් අයගේ අදහසුත් මේක ඇතුළට ගිහිල්ලා ගායකයාගේ වර්ණන් විශේෂයි. මොකද මෙයා ඉන්නවනේ දෙතන සින්දුවක් ලියනවා නම් එයා ඉන්නම ඕන. ඒ අපි කට්ටිය එක්කහුව වෙලා තමයි මේ හැම දෙයක්ම කෙරුවේ. එකතු කරලා මේක හල්පිටගේ අදහස, හල්පිට ලියපු දේවල් පොඩි පොඩි වෙනස්කම් කරලා සමාජයට යා යුතු විදිහට හරිගස්සලා අරිනවා මේ තුන් හතර දෙනාම එක්කහුව වෙලා. එතකොට තමයි මේක ඉදිරියට යන්නේ. ඉතින් ඒකට හල්පිට හරි කැමතියි. අනිත් මේ ගීත රචකයෝ වගේ මම ලියපු සින්දුව වෙනස් කරන්න බෑ, එහෙම කියන්නේ. ඒ නිසා හොඳ නිර්මාණයක් එකතු වෙනවා. ඔව්, එතකොට හොඳ නිර්මාණයක්. මොකද සමූහයක්නේ, එකව වෙලා හැමදේම කතා කරලා ගීත රචකයාට මේ දෙන ඔළුවට මේක මෙහෙම කරමු කියලා. ඒකට කැමති වීමත් ලොකු දෙයක්. ඉතින් හල්පිට ගාව ඒක තියෙනවා. TM ක්ලරන්ස් දෙන්නව කොහොමද හල්පිටට හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ? TM ගේ මේ තැටිගත කිරීම කරේ ශ්‍රී ලංකා ආයතනයෙන්. ක්ලරන්ස් ඒකේ සාමාන්‍ය අධිකාරී වෙලා හිටිය සින්නකාදි මිසි බලධාරියා විදියට කටයුතු කරපු මුල්ම යුගයේනේ. ඈ මුල්ම යුගයේනේ, මුල්ම යුගයේ. ඉතින් ඒ කාලේ TM ගේ ගීත තැටිගත කිරීමක් කරන්න අවශ්‍ය වුණා. ඉතින් මට කිව්වා ගීත වගයක් කරන්න කියලා. ඉන් පස්සේ මං හල්පිටත් සමග සීගිරි ලඳුනේ
සොවින් බරණුවන් දෛවය එවැනි ගීත නිර්මාණය කරන්න මමත් සමඟ එක්කව වෙලා හල්පිට කරා ඒවා. ඉතින් සමහරලාට ඇත්ත වශයෙන්ම මම මේක කියන්න ඕනේ. මොකද දැන් නිහාල් නෙල්සන් කියන ගායකයාගේ ගීත වැඩි හරියක්ම ඩෙස්මන්ඩ් ඩිසිල්වාගේ මරිස ගුණතිලකගේ වැනි ගායක ගායිකාවන් ගීත තමයි එම් එස් ෆර්නෑන්ඩෝ වෝල්ට ෆර්නෑන්ඩෝ එවැනි අයගේ ගීත තමයි හල්පිට වැඩිපුර ලිව්වේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අනිත් ගායක ගායක ගායිකාව එච්චර කැමති වුණ නැහැ හල්පිටගේ නම දාන්න ගීතේ රචකයේ කැටියට. ඒකෙන් එතන පංගු පේරුවත් තිබ්බ ඔය බයිලා වලට කෙනෙක් කොටින්ම කියනවා මට මතකයි ප්‍රසිද්ධ පුවත්පතක මාස ගණනාවක් හල්පිටේට බැන්නා නිහාල් නෙල්සන් මහත්මයාගේ ගීතයක් අල්ලගෙන මට මතකයි. ඒ කියන්නේ හල්පිට කියන්නේ පහත් පිළේ ගීත රචකයෙක් හැටියට හරි තදින්ම මේ විරුද්ධව කතා කරා පත්තරවල. ඉතින් මමයි නිහාලු හරි අපිට හරි කේන්ති මේකට. අපි කල්පනා කරා නිහාල් මේ මිනිස්සයා කොච්චර හොඳ හදවතක් තියෙන මිනිහෙක්ද. මේ මිනිස්සයාගේ මේ ජරා නම නැති කරන්න ඕන අපි කියලා ඒ හින්දා මම හැමතිස්සෙම TM ට ප්‍රියාට මිල්ටන් මල්වාචිට එවැනි අයට හැමතිස්සෙම මේ හල්පිටට කියලා සින්දුවල් ලියවන්න මම උත්සාහ කරා. සාර්ථක වුණා. අන්තිමට හල්පිට හොයාගෙන ඒගොල්ලෝ එන්න ගත්තා. අන්තිමට මේ සිරවේද හරි ප්‍රශ්නයක් අපිට බැරිුණේ නැහැ. හල්පිටෝ ගිනල්ලා හල්පිටෝ මේ අන්දලා ඔක්කොම කරලා හරි ගස්සලා හල්පිට කියලා මිනිහෙක්ව හැදුවා. හදලා මේක දුන්නාම ඉතින් අන්තිමට මේ හල්පිටට දේ දැන් හැන්දවනකන් හල්පිටෝ ඉතින් අර හටගත්තු පිල් ඔක්කොම කැපුවා විනාශ කරා. විනාශ කරලා අන්තිමට දැන් බල්බෝ වෙනට මට හල්පිට වල්ල ගන්න එහෙම තැනකට ආවා. අපි හරි සන්තෝෂයි ඒකට. අපි හරි කැමති. මොකද අපිට ඕන කරේ ඒක. අපිට ඕන කරේ අපි ගෙනාපු මිනිහෙක්, අපි හදපු මිනිහෙක්, දක්ෂයෙක්, හැකියාව තියෙන කෙනෙක් ඔන්න ඕගොල්ලන්ටත් බාර දෙනවා කියලා බාර දෙන්න. බාර දුන්නම දැන් අල්පිටෝ අපිට ගන්න බැරුව ගියානේ. දැන් මගේ රෙකෝඩින් එකට අල්පිටෝ ගන්න බැරුව ගියානේ. ඇත්ත වශයෙන්ම මට මතකයි එක දවසක් මරදානේ බෙහෙත් ශාලාවකදී ඉතාම ප්‍රවීණම ගීත ප්‍රබන්ධකයෙක්ට නිහාල් නෙල්සන් අල්පිටෝ පෙන්නවා. මට මතකයි මම කැමති නෑ නම කියන්නේ ඒ ගීත රචකයා ඒ රචකයායි කියලා යම් වචනයක් කිව්වා. ඒ වචනේ මෙතන කියන්න බෑ. නෑ කියන්න පුළුවන්. ඒතර ලොකු දරුණු වචනයක් නෙමෙයි. ඒ කිව්වේ අඬගාලා කිව්වා. උඹලා හදන්නේ වරන්ට මටයි කිව්වේ. උඹලා හදන්න මට අරින්න මිනිස්සු හදන්නද කියලා. හේමසිරි හල්පිට රචනා කරපු, TM ජයරත්න ගායනා කරපු, කැරන්ස් විජේවර්ධන තනු නිර්මාණය කළ මියුසික් ඇරේන්ජ්මන්ට් හදපු මේ ගීතය අහලා බලන්න. ඉසුරු ජයරත්න ගායන සූතානම්. ආදරේ දාරු ලෝරි තෝ දාරි
දා සොවින් බරදුවන් නිදාලා දැවුල් පැරසුවා අනාලා යොවුන් ආදරේ අපේ ගීයෙන් මිසේ සිරි හල්පිට නිර්මාණය කරන ගී කොයි තරම් නම් තිබේද? ඒ ගීත ගොන්න අතරින් මොනවද ජනප්‍රිය ගීත? අද මේ වැඩසටහනට උපයෝගී කරන්න නොගත්තත් නාමල් උඩුගම ගායනා කරන මගේ හිත තාමත් ඒ වගේම උපාලි කණ්ණංගරගේ බෙන්ජු රබානි ජිප්සිස් පාවෙන පීරිසියක් ඒ වගේම චාමර වීරසිංහගේ සුදුරල ගල්කුල ඒ වගේම සිතේ පෙම්පුරා දමිත් අසංක හරියන්නෙත් වරදින්නෙත් ඒ වගේම අපේ පුතේ රූකාන්ත ගුණතිලක ගායනා කරන මනමෝලී මනමාලී ගීත එතකොට කොළඹ සිටි ඩෙස්මන්ගේ ගීතයකින් ගත්තාම් රඹකිට රඹංකේ ගීත චාන්දිනි හෙට්ටිආරච්චි ආකාශයේ වලාපෙලෙන් සමිතා මුදුන්කොටුව එතකොට අද රාජුගේ ජනප්‍රියම ගීත කිහිපය ගැයෙන්න සූදානමින් තිබෙනවා යුග යුග ගානේ අබේවර්ධන නිරංජල ඒ වගේම යම් පියාඹල සෙනෙහසින් කතා කළත් මල්ලොසුරිය මිල්ටන් මල්වාරචි තව එකම එක දවසක් මේ ආදී වශයෙන් පියඹා ලස්සන තැන් සොයා බ්ලූ ෂැඩෝස් ලගේ බොහොම ජනප්‍රිය ගීතයක්. ඉතින් මේ වගේ ගීත ගොඩාක් අපිට මේ ලයිස්තුවේ එකතු කරගන්න පුළුවන්. කතෘ භාගයේම ගෙවුවා නම් හේමසිරි හල්පිට කොයි වගේ තැනක ඉඳීද රංජිත් ඩයස් මහත්මයා? ඒක තමයි දැන් වෙලා තියෙන ප්‍රධාන වරද ඔන්න ඔතන. දැන් කියන්නේ මේ මිනිස්සයා ලියලා තියෙන ගීත ප්‍රමාණය ගත්තොත් මතන්නේ මේ අක්කර ගානනක ලොකු බංගලාවක් ගහන්න දැන් ওই කතුරු භාග ගත්තනම් ලොකු බංගලාවක් ගහලා හොඳ මේ සුපෝභෝගී වාහනයක් තියාගෙන ඉන්න තිබිච්ච මිනිස්සෙක්. ඔව්. හැබැයි මම අහලා තියෙන විදිහට මේ දැන් ඔබතුමිය දැන් ඉන්න නිවහන පවා ජිප්සි සුනිල් අයියාගේ මැදිහත් වීමෙන් අරන් දුන්නා කියලා මම අහලා තියෙනවා. ඈ. ඔව්. එම ප්‍රසංගයක් තියෙන වෙලාවට ශිල්පීන් ඇවිල්ලා තමන්ට අරුතරමින් මාස දෙකකට තුනකට සැරයක්වත් එහෙම උදව් කරනවා කියලාත් මම අහලා තියෙනවා. ඔව් එහෙම උදව් කරනවා. මොකද විශේෂයෙන් මතක් කරන්න ඕනේ ජිප්සි සොනිල් අයියව. මොකද මට ඇත්තටම මේ ඉන්න නිවසක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මාස්පතා පෙන්ෂන් එකක් වගේ මාසක දීමනාවකුත් දෙන. ඒ වගේම මතක් කරන්න ඕනේ මේරියස් නලින් පෙරේරා. එයා මට උදව් කරනවා. ඒ වගේම සරත් තල්වෙස් අයියවත් මේ මොහොතේ මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් අනස් සොයිසා එයාලවත් මතක් කරන්න ඕනේ. මොකද අපි හිටපු අය ඒකට හිටපු අයනේ. සමාජයේ මිනිස්සු අවබෝධ කරගන්න හල්පිටට තිබ්බ ශක්තිය කොහොමද? ඒ ශක්තිය කොහොමද නිහල් අයිය ඔහු මේ ලිව්ව ගීත ඇතුළට ගෙනාවේ? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි වර්ණනේ මායි විශේෂයි. අපි දෙන්නා ඉතින් උදේනම් හන්දරගම් පාරේම තමයි හිටියේ. අපි දෙන්නගේ වැඩේම ඉතින් ওই පාරේ සහ මේ විශේෂයෙන් මතක් කරන්න ඕන විසාගමල් අධිපති විජේපාල හෙට්ටිආරච්චි මහත්මයාත් එක්ක තමයි හුඟක් සම්බන්ධයෙන් දුන්නේ අපි. ඉතින් එතුමා නිව් සවුන්ඩ් ලේබලේ නෑ මේක ඇවිල්ලා ජිම්ටෝන් ලේබලේ. ඔව් ඔව් විසාගමල් අයිති විජේපාල හෙට්ටිආරච්චි
ඉතින් එතුමා ගාවට ගියාම එතුමා ඕනන්ටමට හැමදාම කියන දේ තමයි කෝයිසි අරන් එනවා කොමනාරි. අපි කිව්වොත් ඕන දෙයක් කරනවා ඒ කාලෙත් ඇටිනේ කරන්නේ සින්දු හතරයි. ඉතින් දැන් අපි දෙන්නා ගිහිල්ලා ඉතින් කතා කරගෙන ඉන්නකොට ඉතින් ওই සින්දු ඊට පස්සේ ඔන්න හල්පිටෝ ගෙනිච්චා අපි. එතනට ගෙනිච්චා ගිහිල්ලා අඳුරලා දුන්නා. දීලාදී වරන් තමයි හුඟක් මට වඩා එයා. ගිහිල්ලා මේ සින්දු ලියවල ලියවලදී ඔක තුන් හතර දෙනා මේ කවුරුලා තමයි සින්දු ලියන්නේ. තනියම අපි කවුරුත් සින්දු ලිව්වේ නැහැ. තුන් හතර දෙනා එක්කව වුණා. එක්කව වෙලා සින්දුවක් ලියලා සුද්ධ පවිත්‍ර කරලා කොහොම හරි මේක එළියට දානවා. ඉතින් හල්පිටෝ හුඟක් මහන්සි වෙනවා. ඒකට සෑහෙන මහන්සි වෙන එයා තමයි. මොකද එයාගේ වෘත්තිය අපි දෙන්නට ඊට වඩා ලකුවෘතියක් තියෙනවනේ ගායන පැත්තේ. වර්ණන් හැම වෙලේම ගිහිල්ලා වර්ණන් තමයි කෑම හොයන් එන්නේ. හොයාගෙන ඇවිල්ලා අපේ ගාව අතෑරියම අපි මේක සුද්ධ පවිත්‍ර කරලා කණ්ඩ දෙනවා. ඒ නිසා මේක හදාගත්තේ. ඉතින් ඒක නිසා වර්ණන් හුඟක් මාන්සියලා කරපු වැඩේ ප්‍රතිඵල ලබන්නේ හල්පිටයි මායි වර්ණන් තුන්දෙනා එක්කව වෙලා. ඒකට මේ රංජිත් දයස්ලාගේ මවුන්ට් ටයිම්ස් කණ්ඩායම තමයි අපිත් එක්ක හැමදාම හිටියේ. ඒ කියන්නේ අපි වේදික ඒ කාලේ ස්ටුඩියෝ එක ඇතුළට ගියාම රෙකෝඩින් එකකට අපි මගේ රෙකෝඩින් එකකට ස්ටුඩියෝ එක ඇතුළට ගියාම වර්ණනුයි රංජිත් දාස්ගේ බෑන්ඩ් එක මවුන්ට් ජොන්ස් බෑන්ඩ් එකයි මමයි සාමාන්‍යයෙන් දවස් 3-4ක් ස්ටුඩියෝ එකේ ඉන්න කාල බීලා එක සැරයක් රෑ එළිවෙන්න සින්දු 24ක්ද කොහෙද කරා 28ක් 28ක් يعني කිසිම තනුවක් නැතුව වචනයක්වත් නැතුව 28 ඒ කාලේ කැලි කැලි යමුනන්නත් බෑ කිලින්ම කියන්න ඕන එහෙම කියලා සින්දු 28ක් රෙකෝඩ් කරලා දුන්නාම විජේරාමනායක මහත්තයා තරංග ලේබල් එකයි අයිති එක්කන විජේරාමනා ඇහුවා මේ බොරු නේද වර්ණන් මේ කරලා දීපිච් එකක් නේද දුන්නේ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තිබුණේ. ඉතින් හල්පිටර තිබුණා දැනුමක් මේ සමාජයේ තියෙන දේවල් පිළිබඳව අපිට කියන්න. ඔව්. කිව්වම අපි ඔක්කොම කතා වෙලා ඒ ගෙනාවු දේ පොලිස් කරගන්නවා. පොලිස් කරලා ඔක්කොම වෙලා හල්පිට ඉතින් සින්දුවක් ලියලා බාගෙට ගේනවා ගෙනාවා මම හදනවා මම හදනවා අල්බර්ට්ස් හදනවා ඔක්කොම හදලා තුන් දෙනාත් එක්ක ඒක ඔය කණ්ඩායමත් එක්ක ලාල් තින මදුත් එකතු වෙලා ඒ ලාල් තින මදු සංගීතඥ මේගොල්ලන්ගේ මවුන්ට් සයිස් වාදක මණ්ඩලයේ රිදම් ගිටාරිස් ඔව් ලාල් ලාල් මියුසික් ඩිරෙක්ටර් දාගෙන ඔක්කොම හදනවා ඉතින් අපි ඔක්කොම හදනවා මේගොල්ලෝ ගහනවා ඒවම තමයි ගියේ. ඉතින් මේ වැඩක් නෑ කතා කරලා ඉතින් ඒ කාලේ කියපු සින්දු කොයි කැසට් එනවා 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 මම එක ස්ටුඩියෝ එකේ එක රැයට කැසට් 8ට සින්දු කියලා තියෙනවා. මේකේ කියනවා ඊට පස්සේ අනිත් එකට යනවා. ඉතින් වර්ණන් තමයි බයික් එකේ කියනවා මේකේ දිනන අරගෙන දිනන මේකේ දිනන අල්පිට ලියනවා. ඔව් එතන එකක් වොයිස් කරනවා මෙතන එකක් වොයිස් කරනවා මෙතන එකක් වොයිස් කරනවා මේගොල්ලෝ ට්‍රැක් එකක් ගන්නවා. ඉතින් ඔහොම තමයි වටේ ගිහනවා. මං හිතන්නේ ඒක අපේ මේ ඔව් ඒ කියන්නේ සංගීත කර්මාන්තේ නේද? ගීත කර්මාන්තේ එක්තරා වටින තැනක්. ඒ කියන්නේ හල්පිටගේ නියෝජනය නියල් ලෙසන් සහ විශේෂයෙන් වර්ණන් පෙරලාගේ මැදිහත් වීම ලංකාවේ කැසට් කර්මාන්තේට කෙලින්ම ඍජුව මැදිහත් වීම මිනිස්සෙක් මේ ඉන්නේ ඈ විජේරාමනායක මහත්තයත් එක්කලා. ඉතින් මේ සේරමත් එක්ක අපි මේ කතා කරන කාරණා හරි වැදගත් කාට හරි අතීතයේ ගැන හොයලා බලන කෙනෙකුට. අපි ශසිකට යලි ආරාධනා කරන්නේ ඇය වෙනුවෙන් නිර්මාණය කළද තවත් ලස්සන ගීතයක් ගයන්න.